අද මම කතා කරන්න යන්නේ ඉතාම රසවත් සංකල්පයක් ගැන. මේ ලෝකේ පෝසත් රටවල් කොහොමද පෝසත් උනේ? මේ ලෝකේ දුප්පත්ය කියන රටවල් කොහොමද දුප්පත් උනේ? ඇයි ඒගොල්ලන්ට මේ දුප්පත්කමින් ගොඩ එන්න බැරි කියන කාරණා මම අද කියලා දෙනවා. ප්‍රධාන සංකල්ප තුනක් මේ සඳහා අඳුරගෙන තියෙනවා ලෝකේ, විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව තුළ. ඒකෙන් පළවෙනි කාරණාව රටක සමාජ සංස්ථාවල තියෙන වැදගත්කම, ඒ රටේ සංවර්ධනයට බලපාන අයුරු ගැන මම කියලා දෙන්න යනවා. මේක ඉතාම රසවත් අවුරුද්දක්. දැන් මට පුළුවන් සරලව මේ ලංකාවේ සමාජ සංස්ථාවල ප්‍රශ්න ටිකයි, මේ වගේ තියෙන මේ චැලෙන්ජස් ටිකයි, මේව බලපාපු හැටි මට දිගින් දිගට කියාගෙන යන්න පුළුවන්. නමුත් ඒක අපිට වැඩක් නැහැ. අපිට අවශ්‍ය සෞර්ධිනේ මේක සංකල්පයක් විදිහට තීරුම් ගැනීම. මොකද සංකල්පයක් විදිහට මේක තීරුම් ගත්තාම මේ සමාජ සංස්ථා බිඳ වැටෙන යම්කිසි මොහොතක් තියෙනවද? ඒක පුරවැසියන් විදිහට අපිට අඳුරගන්න පුළුවන්. ඒ සඳහා ඒකට විරුද්ධව හෝ ඒ වෙනස් කිරීම සඳහා යමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර තොරතුරු ටිකක් තෝරා ගැනීම අපිට තීරමක් නැහැ. මේ සංකල්පය හරි විසිතුරුයි. මේ බලන්න, මේ ලෝකයේ මේ සංවර්ධනයේ මයින්න සාමාන්‍ය මානව සංවර්ධන දර්ශකයද, ඒකේ මැප් එක තමයි මේ තියෙන්නේ. දැන් මේ බලන්න, මේ මැප් එක දිගහැරලා අපි බලනකොට උගලන්ට පැහැදිලිවම පේන රටාවල් කීපයක් මතුවේ. මුලින්ම හොඳටම පේන එක තමයි මේ අප්‍රිකා. බලන්න, මේ අප්‍රිකාවේ රටවල් සංවර්ධනය අති ඉතාම පසුගාමි, පේන්නේවත් නැති තරම් නේ. බලන්න හොඳට අනිත් රටවල් වලට සාපේක්ෂව. ඒ වගේම මේ බලන්න, ඕගොල්ලෝ සමක රේඛාව අඳින්න මේ මැප් එකේ, මේ සමක රේඛාවේ දෙපැත්තේ තියෙන රටවල් සංවර්ධනයේ අතින් පසුගාමි වෙලා තියෙනව නේද? නිවර්තන රේඛාව අඳින්න. නිවර්තන රේඛාවලින් උඩත් නිවර්තන රේඛාවෙන් පල්ලෙහත් ඕගොල්ලන්ට පේනවද? පැහැදිලිව මේ රටවල් වල සංවර්ධනයේ අතින් යම්කිසි ඉදිරිගාමි ගමක් තියෙනවනේ. පැහැදිලි නේද? ඇයි එහෙම වුනේ? හරි රසවත් සෞර්ධයනේ මේ සංකල්ප. දැන් ඒ වගේම මේ අප්‍රිකාව ඇතුලේ බලන්න, සමහර රටවල් මේ දුප්පත් රටවල් වටේ මැදි කරගෙන සමහර රටවල් තියෙන හොඳනම කරලා තියෙන රටවල්. දැන් බලන්න ගැමුන් රාජ්‍ය, ඊට පස්සේ ඕගලන්ට බලන්න පුළුවන් ගානාව. බලන්න මේ රටවල් හොඳට සංවර්ධනය වෙන සාමාන්‍ය මානව සංවර්ධන අතින් ඉහළයි. ඒ වගේම මේ දකුණු ඇමරිකාවේ පැනමා රාජ්‍ය පොඩ්ඩක් බලන්න, ඒකත් එහෙම. දැන් ඒ වගේ රටවල් කොහොමද මේ සීරම වටේ රටවල් දුප්පත් වෙලා දිනකොට, ඒ කියන්නේ සංවර්ධනේ අඩු වෙනකොට ඒ රටවල් කොහොමද සංවර්ධනය වුනේ? ඒ වගේම යුරෝපයේ දිහා බලන්න. දැන් ඕගොල්ලන් යුරෝපයේ දිහා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා සමහර රටවල්, දැන් බොස්නියාව, ඊට පස්සේ ඇල්බේනියාව, ඒ වගේ යුක්‍රේන්, මේ වගේ රටවල් මේ අනිත් රටවල් වටේ තියෙන සියලුම රටවල් සංවර්ධනය වෙලා තියෙනකොට ඉහලින් පොඩ්ඩක් පසුගාමි වෙලා තියෙනවා. මොනවද මේකට බලපාන සාධක? මේ උතුරු කොරියාව 1945 උතුරු කොරියාව සහ දකුණු කොරියාව බෙදුණා. අද සහෘදේනි උතුරු කොරියාවට ලයිට්වත් නැඩම් කරන. ඇයි මේ වෙනස? කොහොමද මේ රටවල් වල මේ වෙනස සිදු වුනේ? ඒක ගැන අපි කතා කරන්න යන්නේ. මගේ නම රුචිර විජේසේන. මම අවුරුදු ගණනාවක් විද්‍යාඥයෙක් විදිහට කටයුතු කළා. දැන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා මේ ලංකා විශ්වවිද්‍යාලයක. මම හිතන දෙයක් තමයි මේ සංකල්ප වල වැදගත්කම. අපිට රටක් විදිහට ඉස්සරහට යන්න මේ සංකල්ප තීරුම් ගන්න, ඒ වගේම මේ සංකල්ප වල මේ අඩුපාඩුවක් ලංකාවේ තිබීම නිසා ලංකාවේ ආර්ථිකයේ පසුබහිනකොට ජනතාවක් විදිහට මේ තීරුම් ගන්න මේව වැදගත් කියලා. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන් ඒ සංකල්ප අතින්, ඒ සංකල්ප බෙදා හැරීම අතින් මට දෙන්න පුළුවන් පුංචි තල්ලුවක් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ මේ වීඩියෝ මාලාව හරහා. මම හිතනවා රටක් විදිහට ඉස්සරහට යන්න ඒක අතිශය වැදගත් කියලා. මේ ලෝකේ රටවල් 195ක් තියෙනවා. ඒවා අතරින් රටවල් 40ක් විතර තමයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ මේ සංවර්ධනය වුණා කියලා. දැන් මේ රටවල් 40 දිහා සූක්ෂමව බැලුවොත් ඒගොල්ලන්ගේ ක්‍රියාදාමය තුළ මේ ඒගොල්ලෝ සාර්ථක වෙන්න බලපාපු කාරණා මොනවද කියලා. ප්‍රධාන කාරණා තුනක් මතුවෙනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි ඒ රටවල් වල තියෙන සමාජ සංවිධාන වල තියෙන වැදගත්කම. දැන් සරලම විදියට කිව්වොත් දියුණු වෙච්ච රටවල් වල සමාජ සංවිධාන ඉතාම බලවත්. ඒ වගේම දියුණු නොවෙච්ච රටවල් සහ මේ සංවර්ධනයේ ඌන දුප්පත් රටවල් වල සමාජ සංවිධාන ඉතාම පහත් තැනකින් තියෙන හරිම දුර්වලයි. මොනවද මේ සමාජ සංවිධාන කියලා කියන්නේ? උදාහරණයක් කියන්න. දැන් ආණ්ඩුව කියලා කියන්නේ සමාජ සංවිධාන, අධිකරණය සමාජ සංවිධානය,
පොලිසිය සමාජ සංවිධානය, ත්‍රිවිධ හමුදාව සමාජ සංවිධානය. එතකොට රටක ආර්ථිකය හසුරන විවිධ ආයතන වලින් සැදුනලත්තු පද්ධතිය සමාජ සංවිධානය. එතකොට මේ ආගමික ස්ථාන වට කරගෙන තියෙන මේ ආගම මූල අපි කියන්නේ තියොලොජිකල් සෙන්ටර්ස් කියලා. ඒ කියන්නේ මේ ආගමික පද්ධතිය සමාජ සංවිධානය. අධ්‍යාපන ක්‍රමය සමාජ සංවිධානය. මේ වගේ මේ ලෝකයේ අපිට අඳුර ගන්න පුළුවන් රටක් ඇතුළේ විවිධ සමාජ සංවිධානය. මේ සමාජ සංවිධාන තුලින් තමයි සෞර්ධේනේ ඒ සමාජයේ තියෙන සාරය මතු කරලා දෙන්නේ. අධ්‍යාපනයේ කියන සමාජ සංවිධානය, අධ්‍යාපනයේ හා සම්බන්ධ වෙච්ච සමාජ සංවිධානය තුලින් මේ උගත් පරපුරක් විදිහට උස්සලා දෙනවා. එතන ආරක්ෂාව සම්බන්ධ සමාජ සංවිධාන, පොලිසිය, ත්‍රිවිධ හමුදාව තුලින් රටක ආරක්ෂාව උඩට මතු කරලා දෙනවා. ඊට පස්සේ ආණ්ඩුව තුලින් රටක පරිපාලනය කියන සමාජ මේ අවශ්‍යතාවය මතු කරලා දෙනවා. එතකොට සමාජ සංවිධාන තුලින් තමයි ඒ රටේ ඒ රංකිසි රටක ඉන්න සමාජයේ තියෙන ඇත්තම විභවය, ඒගොල්ලන්ගේ හැකියාව උඩට නංවලා දෙන්නේ. මේ සමාජ සංවිධානවල දුර්වලතාවය, ඒවයි නොහැකියාව, ඒ වගේ තියෙන අකාර්යක්ෂමතාවයට සෞර්ධිනි තනි වචනයක් කියනවා. අපි කියනවා ඒකට දූෂණය කියලා. මේ යම්කිසි රටක සමාජ සංවිධාන කොච්චර දූෂිතයිද කියලා කියන්නේ ඒ රටේ සංවර්ධනයට කෙලින්ම එකට එක සම්බන්ධ වෙන මිනුමක් වගේ. මේ බලන්න සෞර්ධිනි, මේ ලෝකේ අඩුම දූෂණය අතින් දූෂණයේ මයින්ඩ් ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ඒ දූෂණය අතින් අඩුම රටවල් ටික තමයි මේ දහ පළවෙනිම රටවල් 10. දූෂණය අඩුම රටවල් 10 තමයි මේ. මේ තියෙන්නේ සෞර්ධේනේ මේ ලෝකේ රටවල් අතරින් මානව සංවර්ධන දර්ශකයේ අතනින් ඉහළම රටවල් ටික. ඔයගලන්ට පේනවද දූෂණය අඩුම රටවල් ටික අතුලත් වෙලා තියෙනවා. අර මේ මුලින් අතුලත් වෙලා තියෙනවා ලෝකේ සංවර්ධිතම රටවල් වලට. මේ තියෙන සෞර්ධේනේ ලෝකේ දූෂණය අතින් ඉහළම රටවල්. මේ දූෂණය අතින් ලෝකේ ඉහළම රටවල් ලෝකේ සංවර්ධනයේ අතිනුත් පහළම රටවල්. ඉතින් ඔයගලන්ට පේනව නේද මේ රටක දූෂණය සහ රටක සංවර්ධනයේ සමග එකට එක සම්බන්ධ වෙන සංවිධානයක් තියෙනවා. මේ ලෝකයේ මැප් එක දිහා බලන්න. මේ තියෙන මානව සංවර්ධන දර්ශකයේ පිළිබඳ මැප් එක මේක කලිනුත් දැක්කා. මේ තියෙන්නේ ලෝකයේ කරප්ෂන් එක පිළිබඳ, කරප්ෂන් ඉන්ඩෙක්ස් එක පිළිබඳ තියෙන රටවල් ටික. ඔයගලන්ට පේනවද කොච්චර සම්බන්ධතාවයක් මේ තුල තියෙනවද? ඉතින් අර කියපු කාරණාව සමාජයේ තියෙන ඇත්තම හැකියාව විභවය ප්‍රයෝජනීයට ගන්න මේ දූෂිත රටවල් වලට හැකියාවක් නැහැ. දැන් මේ සංකල්පයේ ඊටාම රසවත් පැහැදිලි කරන්න පුළුවන් මේ ආර්ථික විද්‍යාව සම්බන්ධ කරලා. ඒක මම උදාහරණෙකින් කියලා දෙන්නම්. දැන් මේ ඉන්නේ අප්‍රිකාවේ ගොවි මහත්තය. ඊළඟට මේ ඉන්නේ ඇමරිකාවේ ගොවි මහත්තය. මේ දෙන්නම කරන්නේ එකම දේ. මොනවාර හිටෝල, භෝගයක් හිටෝල, ඒකෙන් අස්වැන්නක් අරගෙන ඒක වෙළඳ පොලේ මේ විකුණලා කීයක් හරි හොයාගන්න. හැබැයි මේ අප්‍රිකාවේ ගොවියගේ ඇමරිකාවේ ගොවියගේ වෙනස්කමක් තියෙනවානේ පැහැදිලිව පේන. ඒ වෙනස්කම ප්‍රධාන මේ සාධක දෙකක් මත තියෙනවා. මේ බලන්න මේ අප්‍රිකාවේ ගොවියා ළඟ තියෙන බොහොම මූලික බඩු වායරාදී ටිකක්. මේ කියන්නේ පුංචි උදැල්ලක්, යකඩ තලයක්, මොකක් හරි ඔය වගේ කැත්තක් පොඩි දෙයක්. හරි. නමුත් මේ ඇමරිකාවේ ගොවියා ගාව ට්‍රැක්ටරයක් තියෙනවා. ප්ලේන් එකක් තියෙනවා. අර කියන ආයුධවල ඉතාම ඉහළම හොඳම වර්ෂන් එක තියෙනවා. මොබයිල් ෆෝන් එක තියෙනවා, ලැප්ටොප් එක තියෙනවා. තා හොඳ මේ මාර්ග පද්ධතියක් තියෙනවා, යන්ත්‍ර සූත්‍ර තියෙනවා. හැමදේම තියෙනවා. ඒව මුකුත් අර ගොවිය ගාව නැහැ. එහෙනම් මේ මුලින්ම මේ අප්‍රිකාවේ ගොවියයි ඇමරිකාවේ ගොවියයි වෙනස් වෙනවා මේ අපි කියනවා භෞතික සම්පත් කියන සංකල්ප වලින්. අප්‍රිකාවේ ගොවියට භෞතික සම්පත් අඩුයි, ඇමරිකාවේ ගොවියට භෞතික සම්පත් වැඩි. දෙවනි කාරණාවකලුත් වෙනස් වෙනවා. ඒක තමයි මේ ඇමරිකාවේ ගොවියට පුළුවන් එයාට පුළුවන් දැනට තියෙන මේ පස ගැන දැනුම. එයා දන්නවා මේ ආකාරයේ පෝර යොදන්න ඕනේ මේ භෝගයන් සඳහා. ඒ පෝර ගෙන්න ගන්නේ මේමයි. මේ කාලෙට තමයි හොඳම ආදායම ලබා ගන්න පුළුවන් මෙන්න මේ භෝගයේ වැවුවොත්. ඊට පස්සේ මේ සීඩ්ස් මොනවද, ගෙන්න ගන්න ඕනේ මොනවද, මේ රෝගවලට තියෙන ප්‍රතිකාර මොනවද, එයාට ප්ලේන් එකක් මේ ෆ්ලයි කරගෙන ගිහිල්ලා පෙස්ටිසයිඩ් කරන්න පුළුවන්, මේ වගේ ලොකු හැකියාවන් රාශියක් තියෙනවා.
නමුත් මේ අප්‍රිකාවේ ගොවියට අවස්ථාවට ඒව මුකුත් නැහැ. මූලික දැනුමක් නැහැ. සාමාන්‍ය සාම්ප්‍රදායික දැනුමක් විතරයි තියෙන්නේ. සංකල්ප යාගේ හිස තුල ගොඩනැගිලා නැහැ. අපි මේකට කියනවා මානව සම්පත කියලා. එහෙනම් අප්‍රිකාවේ ගොවියයි ඇමරිකාවේ ගොවියයි එකම රස්සාව කරත් ඒගොල්ලෝ වෙනස්. මානව සම්පත සහ භෞතික සම්පත කියන කාරණා දෙක. සහෘදයෙන් රටක මානව සම්පතත් භෞතික සම්පතත් ගොඩනැගීමට අපි කරන්න ඕනේ ආයෝජනය. මානව සම්පත ගොඩනගන්න නිකම් බෑ. නිකම් මිනිස්සු ඔයේ ඉපදිලා ඔයේ ජීවත් වෙලා මැරලා ගියාට මිනිස්සුන්ගේ මානව සම්පත දියුණු වෙන්නේ නැහැ. අධ්‍යාපනය සඳහා ඉන්වෙස්ට් කරන්න ඕනේ, ආයෝජනය කරන්න ඕනේ, හොඳ පාසල් හැදෙන්න ඕනේ, හොඳට සංකල්ප කියලා දෙන්න ඕනේ, සල්ලි ආණ්ඩුව විසින් යොදන්න ඕනේ ආයෝජනය. භෞතික සම්පත් සඳහා ආයෝජනය කරන්න ඕනේ. හොඳ ව්‍යාපාර හැදෙන වටපිටාවක්, මාකට් එකක්, ඒ කියන්නේ වෙළඳ පොලක් හැදෙන වටපිටාවක් තියෙන්න ඕනේ. මාර්ග පද්ධතිය හොඳ වෙන්න ඕනේ. යන්ත්‍ර සූත්‍ර විදේශ ආයෝජන එන විදිහට කටයුතු කරෙන්න ඕනේ. ඊට පස්සේ මේ ගුවන් තොටවල් හැදෙන්න ඕනේ, නැව් මේ වරායවල් සංවර්ධනය වෙන්න ඕනේ. භෞතික සම්පත සඳහා ආයෝජනය කරන්න ඕනේ. මේ දෙක සඳහාම මුදල් අවශ්‍ය කරනවා. කොහොමද සෞර්ධේනි රටක් මුදල් හොයාගන්න? රටක් මුදල් හොයාගන්නේ ප්‍රධාන වශයෙන් බදු ආදායම තුල. එතකොට මට කියන්න ඕගොල්ලෝ, රටක මේ රටක ආණ්ඩුවේ සමාජ සංවිධානය, ඒ කියන්නේ ආණ්ඩුව කියන සමාජ සංවිධානය දුර්වල නම්, ඊට පස්සේ ආර්ථික ක්‍රමය කියන සමාජ සංවිධානය දුර්වල නම්, ඒ රටට පුළුවන් ද සාර්ථකව ඒ රටේ ඇත්තම වටිනාකමට සාපේක්ෂව බදු ආදායමක් රැස් කරන්න? බෑනේ. වෙළෙන්දෝ වෙළඳාම කරනවා. ඒ ලබන වෙළඳාම ආණ්ඩුවට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කොයි හරි ගිහිල්ලා වෙන වෙන රටවල තමුන්ගේ ආදායම දානවා. එතකොට ආණ්ඩුවට බැහැ කරන වෙළඳාම් වලින් මේ හොඳ බදු ආදායමක් උපය ගන්න, මොකද බ්ලැක් මාකට් එකක් තියෙනවා. ඊට පස්සේ විවිධ වංචා දූෂණ සිද්ධ වෙනවා මේක නිසා වෙන්න. එතකොට ආණ්ඩුව කියන සමාජ ආයතනයත්, ආර්ථිකයේ හසුරවන සමාජ ආයතනයත් කෙලින්ම බලපාන හැටි ඔයගලන්ට පේනවාද? රටක බදු ආදායම සඳහා. එතකොට ආදායම් නැත්තම් සෞර්ධීනේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි, ඒ කියන්නේ කාර්යක්ෂමතාවේ ඵලදායිතාවේ වැඩිවීම සඳහා මේ යන්ත්‍ර සූත්‍රවලට, ඊට පස්සේ මේ මාර්ග පද්ධති වලට, ඊට පස්සේ ඒ යටිතල පහසුකම් වලට, ජලයේ විදුලි ඒවට වියදම් කරන්න රටවල් වලට සල්ලි නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? රටවල් වල භෞතික සම්පත දියුණු වෙන්නේ නැහැ. චක්‍රයක් වගේ, විෂම චක්‍රයක්. ඒක නිසා නැවත ආදායම් නැහැ. ඒක එක පැත්ත, භෞතික සම්පත් පැත්ත. ඊට පස්සේ මානව සම්පත ගත්තොත් සල්ලි නැති හින්දා අධ්‍යාපනයට දාන්න මුදල් නැහැ. අධ්‍යාපනයට දාන්න මුදල් නැති හින්දා මොකද වෙන්නේ? මිනිස්සු අධ්‍යාපනය අතින් මානව සම්පත දියුණු වෙන්නේ නැහැ. මානව සම්පත දියුණු වෙන්නේ නැති නිසා ඒගොල්ලන්ට අලුත් ව්‍යාපාර, අලුත් විදියට කාර්යක්ෂම තමුන්ගේ කටයුත්ත කරන්න බෑ. නැවත ආදායමක් නැහැ. විෂම චක්‍රය. ඒකින්ද සෞර්ධින අතිශය වැදගත් රටක මේ වගේ පද්ධතිවල තියෙන වැදගත්කම, විශේෂයෙන් බදු එකතු කිරීම සඳහා තියෙන පද්ධතිවල වැදගත්. දැන් මේ ඉතාම හානිදායක දූෂණය කියන සංකල්පය අපි ටිකක් හොඳට තේරුම් ගන්න බලමු. දැන් සංකල්පයක් විදිහට ගත්තොත් දූෂණය කියන්නේ මේ වගේ අදහසක් තියෙන. දැන් අපිට බලයක් තියෙනවා නම් යම්කිසි, ඒ බලය මගේ හෝ මගේ සමීපතමයන්ගේ ලාභ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නවා නම් මම, අපි ඒකට කියන දූෂණය කියලා. ඒක තමයි මූලික සංකල්පය. දැන් මේක අපි සමාජය තුළ වර නැගින්නේ කොහොමද කියලා හිතාගමු. දැන් හිතන්න යම්කිසි ඇමති කෙනෙක් දේශපාලන බලයකින් යම්කිසි ඇමතිකමකට පත් වුණා. දැන් හිතන්න එතුමා ඒ රටේ යම්කිසි මේ ඒ ආයතනයේ ඒ තමුන්ගේ මේ අමාත්‍යංශයේ යටතේ තියෙන ආයතනික ප්‍රධානිය පත් කරගන්න ඕනේ කියලා. එතකොට හරිනම් ඒක කොහොමද කෙරෙන්න ඕනේ? දූෂණය නැත්තම් දූෂණයෙන් තොරව නම් ඒක කෙරෙන්න ඕනේ. ඒ එයා කැඳවන්න ඕනේ විවිධ සුදුසුකම් මේ සඳහා, මේ පොෂන් එක සඳහා තියෙන සුදුසු. කැඳවල බලන්න ඕනේ සුසුකම් වලට හරියන පුද්ගලයෙක් ඉන්නවද කියලා. ඒ පුද්ගලයාට හරියන විදිහට, ඒ සුසුකමට හරියන විදිහට ඒක දෙන්න එපා සුදුසුම කෙනාට. දූෂණේ නැත්තම්. නමුත් දූෂිත රටක ඒ ක්‍රමවේදය දකින්නේ දූෂණයක් විදිහට. ඒ ඇමතිට ගොඩාක් දරදිය ඇදපු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්නකො. ඒ දරදිය ඇදපු පුද්ගලයාට සෞර්ධේනි හිතන්න, දූෂිත රටක ඒ දරදිය ඇදපු පුද්ගලයා අර ඇමති ළඟට කියලා කියනවා, මට ජොබ් එකක්, පොෂන් එකක් දෙන්න කියලා. ඒ ඇමතිතුමා ඒක දුන්නේ නැත්තම් ප්‍රශ්නයක් වෙනවා.
එතකොට සහෘදයෙන් යම්කිසි නායකයෙක් පත් කරගන්න ගොඩාක් දෙනා උදව් කරලා, ඒ උදව් කරපු අයට යම්කිසි රටක ලොකු 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 තනතුරු දිගින් දිගටම දෙනවා නම් සහෘදයෙන් ඒක දූෂිත ක්‍රමවේදයක්. එතන ඔයගලන්ට පේනවාද ඒකේ තියෙන ප්‍රශ්නේ? ඒ දූෂිත ක්‍රමවේදයේ ඇතුලේ සහෘදයෙන් අප්‍රමාණ දක්ෂයෝ රටේ ඉන්නකොට ඒ දක්ෂය තෝරන්නේ නැතුව ඒ අවශ්‍ය තැනට වෙන අර වෙනත් අර මේ අපි කියන්නේ මේ මේ වහල් මානසිකත්වය, එහෙම නැත්නම් ගෝත්‍ර මානසිකත්වයකින් යුතුව තමුන් කැමති කෙනෙක් තෝරනවා. එතකොට රටේ තියෙන ඇත්ත හැකියාව ගොඩ නැගෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට තමයි දූෂණය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ දූෂණේ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. මේකේ මූලිකම ආකාරයට අපි කියනවා ග්‍රෑන්ඩ් කරප්ෂන්. ඒ කියන්නේ ඉතාම ඉහළ මට්ටමේ සිදුවන දූෂණය. හිතන්න යම්කිසි රටක පාලකයෙක් තමුන්ගේ ඉතාම සමීපතමයන් කීප දෙනෙක් ඒ රටේ ප්‍රධාන මර්මස්ථාන බාර දෙනවා. ඒ රටක ආර්ථිකයෙන් සෑහෙන කොටසක් ඒ සමීප තමුන්ගේ ඉතාම හොඳින් දන්නා අඳුනන කට්ටියට ඒ රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස් බාර දෙනවා. ඒතර ආර්ථිකයෙන් සෑහෙන කොටසක් ඒ රටේ පාලනය කරන්නේ ඒ පාලනය. හොඳ උදාහරණයක් තමයි පිලිපීනේ මාකෝස් කියන ෆැමිලි. ඒක මේ දේශපාලන බලය කේන්ද්‍ර වෙච්ච මේ පවුලක් පිලිපීනේ හිටියේ. සෑහෙන කාලයක් ඒ රටේ ප්‍රධාන ඒ කියන්නේ මේ ආර්ථික කටයුතු, ආරක්ෂක කටයුතු, වෙළඳාම් පිළිබඳ කටයුතු, ඊට පස්සේ මේ කෘෂිකර්මය සම්බන්ධ කටයුතු සියල්ලම මාකෝස් ෆැමිලියගේ යටතේ තමයි තිබුණේ. එතකොට මොකද වෙන්නේ? අර රටේ ඉන්න දක්ෂයන්ට මතුවෙන්න පිළිද. එතන මේකට අපි කියනවා ග්‍රෑන්ඩ් කරප්ෂන්. කියන්නේ ඉහළ මට්ටමේ සිදුවන ඉතාම මේ බරපතලම ආකාරයේ දූෂණය. එතකොට දක්ෂයෝ නෙමේ මතුවෙන්නේ අර කාගේ හරි කෙනෙක්ගේ අඳුරගත්තු මූලික පවුලක්, එහෙම නැත්නම් ගෝත්‍රයක්, එහෙම නැත්නම් සමාජ කණ්ඩායමක් තමයි මතුවෙන්නේ ග්‍රෑන්ඩ් කරප්ෂන්. දෙවනි කාරණාව තමයි අපි කියන පිටි කරප්ෂන්. ඒ කියන්නේ සාමාන්‍ය මධ්‍ය මට්ටමේ සිදුවන දූෂණය. කියන්නේ ඕක තමයි ගොඩාක් වෙලාවට අපි දකින්නේ. ඒ කියන්නේ හිතන්න යම්කිසි රජ ආයතනයකට ගිහිල්ලා යම්කිසි කෙනෙක් මොකක් හරි කොමිෂන් එකක් ඉල්ලනවා නම් යම්කිසි වැඩක් කරා. එහෙම නැත්නම් පුංචි කප්පමක් ඉල්ලනවා නම්. එහෙම නැත්නම් මේ යම්කිසි ආරක්ෂක නිලධාරියෙක් යමක් කරලා දෙන්න කප්පමක් ඉල්ලනවා. ඒ කියන්නේ මේ රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධාන වශයෙන් රාජ්‍ය තන්ත්‍රය තුල ඉන්න කෙනෙක් සාමාන්‍ය පුරවැසියන් මත ඒ තමුන්ට ලැබිලා තියෙන ඒ බලය පාවිච්චි කරලා යම්කිසි වරප්‍රසාදයක් මේ ඉල්ලනවා නම් ඒක අපි කියන පිටි කරප්ෂන් කියන තත්ත්වයට වැඩිද. මේක බහුල වශයෙන් උගලන්ට අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි වැඩක් කරගන්න මේ සිගරට් එකක් අරන් දීමේ ඉඳලා යම් ප්ලෑන් එකක් පාස් කරගන්න සල්ලි මුදල් ගෙවීම දක්වා, ඕ ඊට වඩා ඔබට ගිය කාරණා දක්වා මේ පිටි කරප්ෂන් කියන කාරණාව දකින්න පුළුවන්. ඒතර ග්‍රෑන්ඩ් කරප්ෂන් අංක 1, පිටි කරප්ෂන් දෙවෙනි මට්ටම. එතකොට මේ දූෂණය අතින් තාම බරපතලම වර්ගයේ දූෂණයක් තියෙනවා. අපි ඒකට කියනවා දේශපාලනික දූෂණය කියලා. දේශපාලනික දූෂණය කියලා කියන්නේ සෞර්දීනි මේ ලෝකේ අවස්ථා තිබුණා තමුන්ගේ හිතවාදීන්, එහෙම නැත්නම් තමුන්ගේ පවුල, තමුන්ගේ ගෝත්‍රය, තමුන්ගේ ආගම, ඒ වගේ ඉතාම කුඩා කොටසකට මුල් තැන දීම සඳහා මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වෙනස් කරපු අවස්ථාව. ඒ කියන්නේ ඊතන රටක ව්‍යවස්ථාව වෙනස් කරනවා ඒ කෙනෙක් පාලනේ ඉන්න. දැන් අපි ගත්තොත් මේ ලෝකේ ගොඩක් මේ අධිරාජ්‍යවාදී තිබුණු රටවල් කලින් තිබුණේ සාමාන්‍ය ක්‍රමයක්. නමුත් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන් කන්ස්ටිටියුෂන් එක වෙනස් කරගන්නවා ගොඩාක් කාලයක් ඡන්දෙ ඉල්ලන්න. ඒ ඡන්දෙ ඉල්ල ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ඡන්දෙ හරියට කරන්නේත් නැහැ ගොඩක් කලින්. يعني යම්කිසි පුද්ගලයෙක් යම්කිසි මේ දිගින් දිගටම බලේ රැඳී ඉඳීම සඳහා දේශපාලන ක්‍රමයේ වෙනස් කරනවා. පොලිටිකල් කරප්ෂන්. ඒතර තමුන් කැමති කෙනෙක් කොහේ හරි ඉඳලා ගෙන්න ගන්න කන්ස්ටිටියුෂන් එක වෙනස් කරනවා. ඒක පොලිටිකල් කරප්ෂන්. එතකොට කන්ස්ටිටියුෂන් එක වෙනස් කරනවා නම් තමුන් කැමති පුද්ගලයා මේ දේශපාලනයේ තියෙන විවිධ ස්ථානවලට දාගන්න පුළුවන් වෙන විදිහට. දැන් ස්වාධීන ආකාරයෙන් සිදු සාමාන්‍ය ස්වාධීන වශයෙන් සිදුවන යම්කිසි දේශපාලන ව්‍යුහයක් තියෙනවා කියන්නේ. ඒකට තමුන්ගේ කැමති පුද්ගලයෙක් දැමීම සඳහා දේශපාලනය මැනිපුලේට් කරනවා නම් අපි ඒවට කියනවා පොලිටිකල් කරප්ෂන් කියලා. අතිශය භයානකයි සෞර්ධිය. එතකොට ලංකාව වශයෙන් ගත්තොත්
මේ ප්‍රධාන ආකාර තුනම දකින්න තියෙනවා සෞර්ධිය. හිතන්න යම් කිසි පුද්ගලයෙක් යම් කිසි මේ ජනතා මේ ජනතා මතයෙන් ජනතා ඡන්දයෙන් තීරීපත් වෙන පුද්ගලයෙක් තමුන්ගේ ප්‍රදේශයේම ගිහිල්ලා පාරක් හැදුවා දූෂණය. තමුන්ගේ ප්‍රදේශයේම ගිහිල්ලා වරායක් හැදුවා දූෂණය සෞර්ධිය. තමුන්ගේ ප්‍රදේශයේම ගිහිල්ලා වැඩ කරන්න ගත්තා. ඒ අපේ මේක අපේ දිස්ත්‍රික්කයේ කියලා වැඩ කරන්න ගත්තා. දූෂණය සෞර්ධිය. ඒක පිටු දකින්න අවශ්‍යයි. මොකද ඔකලන්ට පේනවා අර ට්‍රයිබල් මෙන්ටැලිටි. ඒ කියන්නේ ගෝත්‍ර මානසිකත්වය තුලින් මතුවෙන සංකල්පයක් තමයි එතන තියෙන්නේ. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී ඇත්ත මුහුණුවර නෙමෙයි මතුවෙන්නේ. ඒ කියන්නේ මේ ජනතාවගේ සල්ලි යම් කිසි කුඩා කොටසකට. එහෙම වෙන්න බෑ. ඒක දූෂණයේ ලක්ෂණයක්. එතකොට යම් කිසි පුද්ගලයෙක් ගිහිල්ලා කෝල් කර කර මේ අධිකරණයේ කවුරු හරි ස්වාධීන අධිකරණ ක්‍රමයට ඇඟිලි ගසමින් කරනවා. දූෂණය. හරි, ඊට පස්සේ යම් කිසි ගොඩනැගිලි ඉදි කරනවා නම් යම් කිසි මේ ප්‍රතිරූපයක් තියෙන පරි. දූෂණයේ සෞර්ධිය. එතන මේ වගේ සංකල්ප මේ දූෂණයේ විදිහට අපි අඳුර ගන්න ඕනේ. එතකොට මේ දූෂණයට විරුද්ධව අපිට මොකද්ද කරන්න පුළුවන්? දූෂණයට විරුද්ධව අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි දැනුවත් වීම. දූෂණය මොකක්ද කියලා හරියට නොදන්නකොට දූෂකයාට තමුන් කැමති දේ කරන්න පුළුවන් සෞර්ධිය. අන්න ඒක නිසා දැනුවත් බව තමයි දූෂණයේ සඳහා තියෙන එරෙහිව තියෙන ලොකුම ආයුධය. ඒ බව හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් ප්‍රධානම මේ රටක ආර්ථිකය සඳහා බලපාන විශේෂයෙන්ම සමාජ ආයතනවල තියෙන ශක්තිමත් බව සහ දූෂණය ගැන අද කතා කරේ. මම හිතනවා ඒ සංකල්ප යම් ප්‍රමාණයකට හරි ඕගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. අපි මේ වගේම වීඩියෝ එකකින් ඊට පස්සේ හම්බෙමු. එහෙනම් එතකන් ඔබලන්ට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක එක්ක සම්බන්ධ වුණාට.